විදුලි ශේෂ්ඨ පාඩමේ අපිට දෙවෙනි කොටස පටන් ගන්න තියෙන්නේ විදුලි ශේෂ්ඨ පාඩමේ දෙවෙනි කොටස විදුලි ශේෂ්ඨ හරිද දෙවෙනි කොටස මාතෘකාව දාන්න විදුලි ශේෂ්ත්‍රයක් තුල ආරෝපිත අංශුන්ගේ චලිතය स्थिति बिंदु शेष प्रयाप्त हो गया स्थिति बिंदु शेष प्रयाप्त हो गया आरोपित अंशों के चलते स्थिति बिंदु शेष प्रयाप्त हो गया आरोपित अंशों के चलते हाँ नहीं तो मेकर का हरी का मुकाबला करें itu sesuatu tulah arupikan sungge calit ini kan hari ini muka pagi itu guru tua karena sesuatu tulah iskan deh ke calit ini bagaimana ada orang nama tega tapi yang dia ada reiki calit ini kan agak tak nih dek tapi karena ini hari ini guru tua karena sesuatu ini guru tua ini sah hatikan na guru tua karena sesuatu itu mah hari ini ini nih bolong agak tuh tengok orang nama tega tapi waktu apa nih dek ini hari ini yang kisi reiki ini iskan deh iskan dia kayak yang kisi wegeking yelda bisi kerok, nih kakshe itu nih kerok mau kerja ini, hari yelda yang nih yang nyalak wege, adu bela nih, adu bela adu mau kerja ini, nischal da awe itu pasti, nischal da awe itu pasti lah ibu kerja ini, ah ibu hal itu ini itu wege, beri bela nih saman dia, nih tar nih tar nih, tar nih, jadi itu nukar tuh dia ini, gurutwa karishan sesuatu yang tuh lah iskan dia ke cari dia, hari ini itu nabi kiwe gurutwa yang itu siras cari dia. මේ මම වස්තුව ආනතෝ ප්‍රක්ෂේපණය කරොත් එතලින් මෙහෙට විසි කරන්න නැතුව කිසියම් කෝණයක් සාධන විදියට පිටසත් එක්ක හරි සිරසත් එක්ක හරි නේද අපි මෙහෙම විසි කරොත් මොකද වෙන්නේ යම් විසි වේගකින් එතකොට වස්තුව නිකන් මොන වගේ මාර්ගකට යන්නේ ඈ ආනත මාර්ගයකනේ ප්‍රක්ෂේප චලිතයක් කියලා කිව්වේ ගුරුත්වයේදී වස්තුවක ආනත චලිතය මතකයි නේද අන්න ඒ වගේ පුතේ අපිට මේකෙත් ඉගෙන ගන්න තියෙනවා විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල ආරෝපිත අංශුවක විදු ශේෂ්ත්‍රයක් තුල ආරෝපිත අංශුවක සමිතේ මේ ඉගෙනගත්ත දෙකම තමයි ආයි තියෙන්නේ හරි යාත්‍ර විද්‍යාව ඉගෙනගත්තේ වනේ හරිද හොඳයි දැන් මේකෙ තිබුනේ බලයක් ඇති වෙද්දී එතන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා දැන් මේ හැටි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් සම් තියෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ මේ වස්තුව මත ඇති කරන බලය මොකද්ද බර නේද කියන්නේ ස්කන්ධ වැඩි කරන්න ඕනේ මේ හැටි තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය නැත්තම් ගුරුත්වජ කරන්නේ එම් තරප් මෙයාට x සමාන m මේ දැම්මහම මේ මෙයා ඉහළට යන තරණේ නැත්නම් මන්දනේ අපිට හොයා ගන්න පුළුවන්. මෙයා ඉහළට යන තරණේ හොයාගත්තු පුතේ x සමාන m මේ දාන්න වෙනවනේ. x සමාන m මේ දැම්මත් මොකක්ද වෙන්නේ? මේ යන පැත්තට x සමාන m මේ දැම්මහම ඊට ප්‍රතිවිරුද්ධව තමයි බලේ එකින්න ඍණ mg සම්පූර්ණ බලේ ස්කන්ධයෙන් තරණේ m m කැපිලා ගියහම මොකක්ද වෙන්නේ? ඉහළට යන තරණේ ඍණ g කියලා එන්නේ. ඒ කියන්නේ ඉහළට යන්නේ ගුරුත්වජ මන්දනයෙන් නේ. හරි, ඒ කියන්නේ ඍණ g ද 10යි තප්පර වර්ගයේ මේ. හරි ඉහළට යන්නේ ගුරුත්වජ මන්දනයෙන්. පහළට එන්නේ. මෙයා පහළට එන්නේ මොකද වෙන්නේ? ඉහළට යන්නේ යන ප්‍රවේගය අඳුනවා කියන්නේ මන්දනයෙන් කියන්නේ. හරි. පහළට එද්දී x සමානයි m දැම්මොත් මොකද වෙන්නේ බලන්න. වස්තුවේ පහළට. පහළට තියෙන බලයේ ධන ස්කන්ධයෙන් කරන්නේ ඒනේ. මෙයා යන කරන්නේ. මෙයා යන කරන්නේ. හරි. ඉහළට යන්නේ ගුරුත්වජ මන්දනයෙන් පහළට එද්දී මොකද වෙන්නේ? ගුරුත්වජ गुरुत्वाकर्षण ගුරුත්වජ ධර්මයේ මේ නැත්තම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ දැන් ඒ වගේ අපි බලමු විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුළ ආරෝපිත අංශුමක චලිතය අපි බලartifactId ඉන්නේ දැන් ඔය වගේ මම ගන්නම් මෙන්න විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා හරි විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා මේක ගන්නම් ධන ආරෝපිත තහඩුවක් හරි මතකයි ඒක ධන ආරෝපිත තහඩුවක් මේක ඍණ ආරෝපිත තහඩුවක් දැන් මේ දෙක අතර මොකක් හට ගන්නවද
බිඳු ශේෂ්ත්‍රයක් හට ගන්නවා නේ ධන ආරෝපිත තහඩුවක් සහ ඍණ ආරෝපිත තහඩුවක් මේ තහඩු දෙක අපි ආරෝපණය කරගන්නේ කොහොමද මේ තහඩු දෙක ආරෝපණය කරගන්නේ කොහොමද ඕනනම් අපිට මේ අරි ස්පර්ශයෙන් හරි අපි කිසත් ඉගෙන ගත්තානේ ප්‍රේරණයෙන් හරි ආරෝපණය කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට බලවත් මුත්තේ මේ තහඩු දෙක අතරට මොකක් සම්බන්ධ කරන්නේද මේ අනාරෝපිත තහඩු දෙක අතරට බැක්ටීරියා කෝෂයක් නේ හරිද බැක්ටීරියාක් මොනව සම්බන්ධ කරනවා හරි ඉතින් මම මේ පැත්තට සම්බන්ධ කරන්නේ කෝෂේ ධනාත්මකය මේ වැත්තට සම්බන්ධ කරන්නේ කෝෂේ ඍණාත්මකය. දැන් මොකද වෙන්නේ? මෙහෙම සම්බන්ධ කරපු ගමන් වෙන්නේ මේවා සන්නායක ධර්මනේ. හරිද? එතකොට මේක ධන පැත්ත, මේ පැත්ත, ඍණ පැත්ත, මේ පැත්ත. එතකොට මෙයා මොකද කරන්නේ කෝෂේ? හරි, මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු කරලා මේ තහවුරුට ලබා දෙනවා නේ. මේ කෝෂේ මගින් හරිද? මෙයාගේ ආරෝපණයක් තිබ්බේ නැහැ. මෙයාගේ මුලින් ආරෝපණයක් තිබ්බේ නැහැ නේ. මෙයත් උදාසීන තහඩුවක්, මෙයත් උදාසීන තහඩුවක්. මෙයාගේ තියෙන පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන කෝෂයෙන් මේ පැත්තට තල්ලු කරලා මේ තහඩුව මතට එවනවා. එතකොට මේකේ තියෙන වැඩිපුර මොනවද තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මෙයා ඍණ ආරෝපිත තහඩුවක් වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන අඩු වුණාම මෙයාගේ දැන් ධන ගතිය වැඩි නේ. මෙයා ධන ආරෝපිත තහඩුවක් වෙනවා. හරි එතකොට මේකේ තියෙන දැන් බල රේඛා යන්නේ කොහාට තකින් මේ බල රේඛා? ධන වලින් පිට වෙන බල රේඛා ඍණ දක්වා යනවන්නේ. එතකොට මේ ඍතු ශේෂ්ත්‍රයේ තුන බල රේඛා. ඍතු බල රේඛා ඔහොම එන්නේ නැහැ. හරි. गुरुत्वाकर्षण ඊට පස්සේ දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ස්කන්ධයක් මත බලය අපි ගන්නේ කොහොමද? F සමානයි mg නේ. විදුල ශේෂ්ත්‍රයක මොකක්ද තියෙන්නේ? ආරෝපණයක් තියෙනවා. මේ බලයක් ඇති වෙන්නේ. මේක ධන මේක ඍණ හරි. දැන් ඊට පස්සේ අපි විසි කරනවා ඍණ ආරෝපිත අංශුවක්. හරි මෙතනින් නම් මම විසි කරනවා ඉහළට ඍණ. ඍණ ආරෝපිත අංශුවක් යම් කිසි වේගයකින්. ඍණ ආරෝපිත අංශුවක් මෙයාගේ තියෙන ආරෝපණය q කුලෝ මොලි ආරෝපණයයි කුලෝ මොලින්නේ q ආරෝපණයක් තියෙනවා ඍණ හැබැයි ඈ ආරෝපිත අංශුවක් මම මේ ධන තහඩුව ඉන්න ඉහළට විසි කරනවා මේක නිකන් හරියට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ස්කන්ධයක් ඉහළට විසි කරා වගේමයි තවන්නේ මොකක් වේද ඍණ ආරෝපිත අංශුවක් විසි කරාම ඉහළට මේ ධන තහඩුවෙන් මොකද කරන්න හදන්නේ පහළට අදින්න හදන්න ඍණ කිනාවනේ ආකර්ෂණය වෙනවා ඍණකින් ඍණ එන්න එපා කියනවානේ විකර්ෂණය කරනවා හැබැයි අපි යන විසි කරන වේග නිසා මොකද වෙන්නේ මෙයා ඉහළට යන්න ගන්නවානේ හැබැයි ඉහළට යන්න යන්න වේගෙ වැඩි වෙයිද අඩු වෙයිද සාමාන්‍ය මොකක් වෙන්නේ මේකෙ ඉහළට යන්න යන්න වේගෙ ඈ ඍණ කෙනෙක් නිවිසි කරන්නේ ඍණෙන් එන්න එපා කියනවා දණින් ඇදලා ගන්න හදනවා පහළට අර විසි කරන ගැම්මට ඉහළට යන්න ගන්නවා ඉහළට යද්දී මොකද වෙන්නේ වේගෙ එන්න එන්න අඩු වෙනවා මම නිකන් මේකේ සාධාරණ අවස්ථාවක් අගින්න මේ හරියේ මෙයාගේ තියෙන ආරෝපණය q විදුල ශේෂ්ත්‍රයෙන් මෙයා මත ඇතිවන බලය මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ඇතිවන බලයනේ mg කියන්නේ ස්කන්ධයක් මත විදුල ශේෂ්ත්‍රයක ආරෝපණයක් මත ඇතිවන බලය කොහොමද ගන්නෙ e q වලින් හරිද දෛශිකයක් කියන්නේ එක දා පිටලයක නෑ f සමානයි e q හරි මේකට අගලා බිඳුව විදුල ශේෂ්ත්‍රය කල් සමීකරණ දාලා හදන්න තියෙන්නේ මේ විදුල ශේෂ්ත්‍ර බල රේඛා මේ හරිය දැන් තියෙන්නේ විදුල ශේෂ්ත්‍රයක් ඈ විදුල ශේෂ්ත්‍රය තුල ආරෝපිත අංශුවක සංඛ්‍යය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් බලයක් ඇති කරන්න පුළුවන් ස්කන්ධ වලට. හරි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක බල ඇති කරන්න පුළුවන් ස්කන්ධ වලට. විදුල ශේෂ්ත්‍රයක බල ඇති කරන්න පුළුවන් ආරෝපණ වලට. දැන් මේ හරි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් අපි නැහැ කියලා තමයි ගන්නෙ ඈ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ කියලා ගන්නෙ. අර ගානක තියනවා නම් තියනවා කියලා දිනව නැත්තම් නෑ හරිද
ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ කියලා හිතන්නේ. එතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තිබ්බොත් වේගුණ බලයක් එනවන්නේ. එයි මෙයාගේ ස්කන්ධිකුත් තියෙනවනේ. ස්කන්ධයෙන් නැහැ. මේ ආරෝපිතාංශුවේ ස්කන්ධයෙන්. මේ හරියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ. එයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තිබ්බොත් වේගුණ බලයක් එනවා එන්නේ. එතන වේගුණ බලයක් එනවා. ඒකින්ද මෙතන පොඩ්ඩක් මතක තියාගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ මේ හරියේ. ඒ කියන්නේ මේ හරියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය උදායි බිඳුවයි. ගුරුත්වාකර්ෂණ බිඳුවයි ඈ. මතක තියාගන්න. ඉතු ශේෂ්ත්‍රයක් විතරයි තියෙන්නේ. ඉතු ශේෂ්ත්‍ර දිශාව ධනේන විරණ. හරි ධනාරෝපිත තහඩුවක් සහ විනාරෝපිත තහඩුවක් තිබ්බහම මේ තහඩු දෙක අතර හට ගන්නවා විදු ශේෂ්ත්‍රයක්. මේ විදු ශේෂ්ත්‍රයක් තුළ අපි ආරෝපිත අංශුවක් තිබ්බොත් අපි ගන්නවා ඒ ආරෝපිත අංශුව මත බලයක් හට ගන්නවා. ඒ බලයේ විශාලත්වය හොයන්නේ ඒ ශේෂ්ත්‍රයේ තියෙන විදු ශේෂ්ත්‍ර තීව්‍රතාවේ ගුණ කරන්න මේ ආරෝපණයේ විශාලත්වය. හරියට නිකන් අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ස්කන්ධයක් තිබ්බහම යා මත ඇතිවන බලය නේ mg ගන්නවා වගේ මේකේ mg eq. ඒක හරිනේ. හරි. ඊට පස්සේ ඕගලන්ට මතකද මේ විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවේ e කියන්නේ. e කොහොමද අපි හරින්නේ? විදුල ශේෂ්ත්‍රයක තියෙන තීව්‍රතාවේ මතකද? මේක හරි විගේ. ඔව් මේ තහඩු දෙක අතර අපි මේ කෝෂෙන් ලබා දෙන විභව අන්තරය කැපිටල් p. තහඩු දෙක අතර අපි මේ කෝෂෙන් විභව අන්තරයක් දෙනවන්නේ. ඒ විභව අන්තරේ බෙදන්න ඕනේ මොකෙන්ද? තහඩු දෙක අතර තියෙන අතරේ කරන්නේ ඉසතිය. තහඩු දෙක අතර තියෙන අතරේ නේ. හරිද? කියන්නේ විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ සමානයි විභව අන්තරේ බෙදීම තහඩු දෙක අතර අතරේ. ප්‍රතිපදණයෙන් පොදු කරගන්න සම්බන්ධ සූත්‍රය. විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ හොයන සම්බන්ධය. හරිනේ? විදුල ශේෂ්ත්‍රයක විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙන සම්බන්ධයක් උග සමාන්තර ධාතු දෙකක් අතර ඇතිවන විදුල ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය මේ විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවය. මේ ඉතාලිය ගන්න අර දෛශිකයක් කියන එක නේ. මේකට අපි ඉතාලිය අපිට ඕන නම් දැන්නේ නැහැ. මේකට ගන්න පුළුවන්. නැත්නම් කමක් නැහැ. මේ ඉතාලිය දාන්නේ දෛශිකයක් ඉඳා. මේකත් දෛශිකයක්, මේකත් දෛශිකයක්. ඒක නැති වුණත් තමන් නැහැ. හරි විදු ශේෂ්ත්‍රයක ශේෂ්ත්‍ර තීව්‍රතාවය. හරි මේ වගේ වෙලාවකනේ මේ සමාන්තරව දින ධන හා ඍණ ආරෝපිත ධාතු දෙකක් අතර මේක උනේ ඒකාකාර විදු ශේෂ්ත්‍රයක් නේද? මේක තනින් දැන්න මේකේ ඊගොල්ලගේ වෙනස් වෙනවද නැහැ? මතකයි නේද? මේක තනින් දැන්න මේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ හරියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ ඊගොල්ලගේ තනින් දැන්න මේ හරිය වෙනස් වෙන්නේ නැහැ. මේ ගොඩක් ඈතට යද්දී අඩු වෙනවා. මේ හරිය ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ නේද? ඒකාකාර ශේෂ්ත්‍රයක් තියෙන්නේ මේ හරිය. මේකත් විදු ශේෂ්ත්‍රයේ ඒකාකාරයි ඈ. ඒකේ ප්‍රබලතාවය හොයන්න විභවාන්තරයේ බෙදන්න තහඩු දෙක අතර පරතරය. කිසියම් විභවාන්තරයක් අරගෙන ඒ පරතරයෙන් බෙදුවනම් විදු ශේෂ්ත්‍ර තීව්‍රතාවය එනවා. හරි. දැන් අපි ඉස්සෙල්ලාම මෙයාට දැන් මෙයා අපි විසිකරනවා U වේගෙ. ඔබ වැඳ නේද? ඔව්. ස්කන්ධෙම. හරි මෙයා ඉහළට යන ත්වරණය. දාගන්නකෝ සිම්පල් ලේ කියලා. විසිකරනවා මෙයා ඉහළට යන ත්වරණය. ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. ධනාගයක් ආවොත් එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ඍණාගයක් ආවොත් එන්න එන්න ප්‍රවේගය අඩු වෙනවා. නේ? ඍණතරණයක් කියන්නේ මන්දනයක් නේ. ධනතරණයක් කියන්නේ තරණේ වැඩි වෙනවා ප්‍රවේගය. හරි. ධාන්නකෝ දේ ආරෝපිත අංශුවට ආරෝපිත අංශුවට ඉහළට F සමානයි එන්නේ. ආරෝපිත අංශුවට ඉහළට F සමානයි එන්නේ. ආරෝපිත අංශුවට ඉහළට හරි. එතකොට අපි මෙයා විසි කරන්නේ ඉහළටනේ නේ? එතකොට මේ පැත්තට තමයි x සමානයි m දාන්නේ. එතන යා යන තරණේ අපිට හොයා ගන්න නම් x සමානයි m දාන්න වෙනවානේ. හරි. ඉහළට විසි කරාම මේ පැත්තට x සමානයි m දාන්න. එතකොට මේ පැත්තට තියෙන බල ධන. මේ පැත්තට බල නැහැ. ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. එහෙනම් මේ මෙතන f බලයේ තියෙන්නේ පහළටනේ. එහෙනම් ඍණ eq සමානයි ස්කන්ධය සිම්බල් m. ත්වරණය e. හරි යන්න මොකක්ද ඉන්නේ? ආ ඒ උත්තර කරා මොකක්ද ඉන්නේ? ඔව් ඔතන ඔන්න බලන්න ඉනාගේ ඍණ බලක් EQ යට එන්නේ. මෙන්න මෙයා ඉහළට යන තරණය. ඍණාගයක් නේද ඉන්නේ? එහෙනම් මන්දණය නේ. යන ඉහළට මන්දණයෙන් ගමන් කරන්නේ. හරි. දැන් අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල දැන් අපිට F සමානයි M දැම්මම ගන්නට මොකක්ද ආවේ? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල ස්කන්ධයක චලිතයට අපි F සමානයි ma දැම්මාම එතන ගාන්ටම mm ගැටල ගිහිල්ලා තරණය කෙලින්ම g ටම සමාන වුණානේ.
මේකෙ හිම වෙන්නේ නැහැ නේ මේකෙ ධර්මය ඊටම සමාන වෙන්නේ නැහැ අර එහෙම කැපිලා යන්නේ නැහැ තේරෙනවා නේද විතරස හරි මේකෙත් ඒ ධර්මයට එන්නේ මේක EQ යට එන්නේ ගුරුත්වාකර්ෂණ සහක්ෂේක ධර්මයේ ගුරුත්වාකර්ෂණයම තමයි එන්නේ හරි ඒක පොඩ්ඩක් වෙනස තේරෙන්න ඕනේ අවුල නැහැ හරි ඊළඟට හරි දැන් ඉතින් මේකෙ මොකද කරන්නේ චල සමීකරණ ගන්න දින්නේ අර යාන්ත්‍රික ක්‍රියාව ගණන් හදුවා වගේ චල සමීකරණ ගන්න හදන්න තියෙන අරුතයක් නේ හරි එහෙනම් අපි දාමු ආරෝපක චාන්සුක මට ඉස්සෙල්ලාම වල දෙන්න දැන් මෙයා මන්දරෙන්න යන්නේ නේ ඔව් එන්න එන්න වේගය අඩු වෙනවා අඩු වෙලා දැන් කොහොම ඇවිල්ලා පොදේ මෙයා නිශ්චලතාවයට පත් වෙනවා නේද දා ගන්න මේ ආරෝපක චාන්සුක කොහොම ඇවිල්ලා ඇවිල්ලා අවසාන ප්‍රවේගයේ සිම්පල් වී බිඳුවක් මන්දරෙන් ගියාම නිශ්චල වෙනවා නේ කොහෙද යන්නේ නේද උඩින් මුසරාවා දා ගන්න හරි මට ඩක්කාල හොයලා දෙන්න දැන් ඔයගොල්ලෝ දන්නවා මන්දරයක් දන්නවා ආරම්භක ප්‍රවේගයක් දන්නවා යූ නේද අවසාන ප්‍රමේයකින් දන්නවා කියන උපරිම උසට යෑමට ගතවන කාලය ලබා ගන්න කියන උපරිම උසට යෑමට ගතවන කාලය ලබා ගන්න. සංකල්පන සංකේතයෙන් නම් දෙන ප්‍රකාශනය ආරෝපිත අංශුව උපරිම උසට යෑමට ගතවන කාලය ආරෝපිත අංශුව උපරිම උසට යෑමට ගතවන කාලය. ගන්න මොකද්ද? B සමානයි U ධන A කියන්නේ. ඔව්. හරි මෙතන ඉඳන් මෙතෙන් තේනකම් අපි දාමු ඉහලට B සමානයි U ධන A. හරි මේකේ ලොකු දෙයක් නැහැ. චල සමීකරණ දාලා ගණන් හදන්න දෙන්නේ. හරි. හරි නිකන් අර ගුරුත්වය යටතේ නේ අපි යාන්ත්‍රික විද්‍යාව ඉගෙන ගත්ත රේඛීය චලිතය වගේමයි. නේ ගුරුත්වය යටතේ සිරස් චලිතයයි ප්‍රක්ෂේපිත චලිතයයි. ඒ වගේමයි මේකෙත් අපිට තියෙන්නේ මේ දෙකම ඉගෙන ගන්න තියෙන්නේ. ඒකේ චලිතය උනේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුලනේ ස්කන්ධයක චලිතය. මේ තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල ආරෝපක චලිතයක චලිතය. ඉතින් අවසාන ප්‍රවේගයේ උඩට ගියාම බිඳුවයිනේ. ආරම්භක ප්‍රවේගය U ඉහළට යන්නේ මන්දණයෙන් මෙන්න මන්දණය මේ ඍණ E Q යට M නේ. මේක තමයි මන්දණය. හරිනේ? බලන්න උපරිම උසට යෑමට ගතවන කාලය නේද? කාලය P. ඔතනින් අරන් දෙන්නේ. ඍණ E Q යට M මෙහාට ගත්තාම ධන E Q යට m වරක් t සමානයි u මොකද ඒ යුක්ත කරන්නත් ගන්න t යුක්ත කරොත් m හරස් තුන කරන්න m වරක් u යට මොකද එන්නේ e u හරිද හරි ඊට පස්සේ පුතේ මෙතන දාගන්න මේ ආරෝපිත අංශුව ආපු උපරිම උස හරි ආරෝපිත අංශුව ආපු මේ කොහෙන් හරි දාගන්න උපරිම උස h කියලා ආරෝපිත අංශුව ආපු උපරිම උස හරි ඉහළට යන තොරණේ අපි ගත්තා නේද හරි ආරෝපිත කියන්නේ ඊළඟට අංශුව එළවි උපරිම උස සොයන්න ආරෝපිත අංශුව එළවි උපරිම උස සොයන්න චල සමීකරණයක් ගන්න තකාල ආරෝපිත අංශුව එළවි උපරිම උස සොයන්න මොකක්ද අපි දාන්නේ S තියෙන ඕනම සමීකරණයක් දැම්ම හැකි ඕනනම් අපි දාමු ඊළඟට මොකද්ද P වර්ග සමානයි U වර්ග ධන 2 AS හරි අවසාන ප්‍රවේගයේ බිඳුවයි නේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි හරි ආරම්භක ප්‍රවේගයේ U ඒකේ වර්ගයේ U වර්ගය ධන දෙවරක් මෙතනදී මන්දණයෙන් යන්නේ ඒකෙන්ද ඍණ EQ යට M නේ මන්දනේ ඍණ e q පිළිවෙම වහ උදේ උපරිම උස h උපරිම උස h මතන ඍණ 2 e q h m මෙහාට ගන්න ධන වෙනවනේ මේකට එන්නේ ධන 2 e q h යට m මේකට උදේ u වර්ගය හරි මෙතන h උත්තර කරොත් මොකක්ද වෙන්නේ m හරස් තුන කරන්න n u වර්ගය යට 2 e q ආරෝපිත අංශුවේ පියාසර කාලය සොයන්න පියාසර කාලය සාමාන්‍ය මේක ඔයගලන්ට මතකයි මොකද වෙන්නේ පියාසර කාලය ඈ ඔව් උඩට යන්න ගත වෙච්ච කාලෙම නේ ආපහු පහළට එන්නත් ගත වෙන්නේ එහෙනම් නිකම් උත්තරේ ලියන්නත් පුළුවන් මේක මොකක් දෙකෙන් වැඩි කරලා නැත්තම් මුළු චලිතයට දාන්න අපි හදවත් බලමුකෝ මොකක් දාන්න ඕනේ මුළු චලිතයට දානවා නම් ඉහළට S සමානයි UT ධන භාගය AT වර්ග. හරි ආරෝපිත අංශුවේ පියාසර කාලය සොයන්න
වැඩි වෙනවා හැබැයි වෙන්නේ නැහැ ඉතින් බලන්න මේ මෙයා මත බලේ කොහට දෙන්නේ ඇයි ධනෙන් ඉඳින අඳිනවනේ මෙහාට බලේ මේ අවු මේක නම් ධනයි විනායි මේ වල බල දිශා තීරණය කරන්නේ එහෙමනේ ධනයි විනායි නම් ආකර්ෂණය ධනයි නම් විකර්ෂණය විනායි නම් නැහැ විකර්ෂණය හරි අපි දැන් මෙහෙන් විසි කරාට මේ ධනින් මෙහාට අඳිනවා ධනෙ විකර්ෂණය කරනවා ඒක උදේ මෙයා මන්දනේ කියන්නේ මන්දනේ කියවිලා මෙන්න මේ ආපු දුරම මන්දනේ කියවිලා නිශ්චල වෙලා ආයි මොකද වෙන්නේ හයි මෙහාට යනවා හරිනේ හරි කොහොම තිබ්බත් අවුලක් නෑ අර සිද්ධිය හිතන්න ඕනේ හරි සාහරු මාර්ගවල තිබ්බත් මේ පැත්තෙන් නම් තිබ්බත් හෙන්න තිබ්බත් ඒත් වෙලෙමයි වෙන්නේ හරි නාරෝගී නංසුවක් නම් මෙතන ඉසි කරන්නේ හරිද එතකොට මෙහාට එන්න එන්න මොකද වෙන්නේ ඈ ඍණ කෙනෙක් ඍණ පැත්තට එන්නේ එතකොට විකර්ෂණය වෙනවා ධන ඍණින් ආකර්ෂණය කරනවා බලේ මෙහාට එතකොට මන්දනෙන් එන්නේ හරි විසි කරන ගැම්මට ඉතින් එනවා හරි මන්දනෙන් ඇවිල්ලා නිශ්චල වෙලා ආයි මෙහාට එනවා හරි මම මේක ටිකක් මෙහෙම අහනවා මේක ධනයකෙක් වුණා නම් මොකද වෙන්නේ? එතකොට බලමු මොකද වෙන්නේ කියලා. මෙයා ධනාරෝපිත දංශයක් වුණා නම් කොට කල්පනා කරලා කියන්නේ. එතකොට බලේ කොහටද? ධනින් ධන විකර්ෂණය කරනවා ඍණෙන් ධනව ආකර්ෂණය කරනවා. එතකොට බලේ දිශාව කොහටද එන්නේ? උඩට එන්නේ. මේක හිතන්න පුළුවන් එන්න ඕනේ මම දැන් ගහන වලට එන්නේ හිතන්න පුළුවන් එන්න ඕනේ. එක එක පැටි වලට දෙනවා ඔය රූප සටහන් මොන පැත්තට දුන්නත් එකම දේ තියෙන්නේ ධනින් ධන විකර්ෂණය වෙනවා හරිද ඍණෙන් ධන ආකර්ෂණය වෙනවා. ඒතර මුතේ බලය මෙහාට එන්නේ. එහෙනම් මොකද වෙන්නේ එතකොට? මන්දනයක් කරණයක්. ඈ? තොරණයක් කරණයක්. හරිද? මූව මෙතනින් නිකන් නිශ්චලතාවයෙන් අතහැරියත් ඇති. ඇයි ඒ? මේ ධන ආරෝපිත දංශුව මෙතනින් නිශ්චලතාවයෙන් අතහැරියත් ඇති. මේක නිකන් මොකක් වගේද හරියට? අපි වස්තුවක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක නිශ්චලතාවයෙන් අතහැරියත් මොකද වෙන්නේ මේ? එන්නේ ප්‍රවේගේ වැඩි වෙනවා ඒ වගේ මේ ධන එකක් ධන 18 න් නිශ්චලතාවයෙන් අතහැරියත් මෙහාට යන්න යන්න තරණයෙන් යන්නේ ප්‍රවේගේ එන්න එන්න වැඩි වෙලා මෙතෙන්ට ඇවිල්ලා වදිනවා උපරිම වේගයකින් ඉන්නේ හරිනේ හරි ලියන්න ඉහත ආරෝපිත අංශුව ධන ඌයේ නම් ඉහත ආරෝපිත අංශුව ධන ඌයේ නම් ධන එකක් වුණා නම් ධන ඌයේ නම් එය එය ධන තහඩුවෙන් නිසලතාවයෙන් නිදහස් කළේ යයිද එය ධන තහඩුවෙන් නිසලතාවයෙන් නිදහස් කළේ යයිද ලෙසගෙන ධන තහඩුවෙන් නිසලතාවයෙන් නිදහස් කළේ යයි ලෙසගෙන එය ඍණ තහඩුවේ වදින වේගය සහ 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 එවිට ගත වී ඇති කාලය සොයන්න 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 හරි අක්කල මේක ආයෙද ගන්න හරි උතර ධන ආරෝපිත අංශුවක් අපි යා ආරෝපණය කිව් ධන හරිනේ ධන ආරෝපිත අංශුවක් ආරෝපණය කිව් හරි කරුකුතේ බලේ කොහට දෙන්නේ මේ? ඇයි ධනින් ධන විකර්ෂණය කරනවා ඍණෙන් ධන ආකර්ෂණය කරනවා. ඒක බලේ මෙහාට එන්නේ. විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් ඇතිවන විද්‍යුත් බලයනේ. මේ ආරෝපිත අංශුව මත ඇතිවන විද්‍යුත් බලය පුතේ මෙහාට එන්නේ. මේ හරිය විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ වරක් ආරෝපිත අංශුවේ විශාලත්වය. ඒක සමානයි. ආරෝපණය කිව් දැන් මෙයා ඉහළට යන සුදේ තරණය. නේ ඉහළට යන තරණය එකක් දාලා සිම්පල් ලේ. හරි ඒක සමානයි එන්නේ දාන්න එකක් දාලා. ආයි එකක් දාලා මුලින්ම හදන්න. ඉහළට යන තරණය හොයාගන්න තරණය කියන්නේ දෙක ඈ තරණය කියන්නේ කල්පනා කරලා හදන්න හරි මම මෙයාව නිශ්චලතාවයෙන් අතර ඉන්නේ මෙතන දාගන්න ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ඈ ආරම්භක ප්‍රවේගය කියලා නිදහස් කරත් අවුලක් නැහැ එන්න එන්න වේගය වැඩි වෙනවා කොහොමද හරි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කියලා ගමු
එතකොට බිංදුව ඉඳන් තමයි ප්‍රවේගය වැඩි වෙන්නේ. ආරම්භක ප්‍රවේගය දීලා නිදහස් කරොත් එතන ඉඳන් තමයි ප්‍රවේගය තවත් වැඩි වෙන්නේ. තේරුණානේ? හරිද? ඉස්සෙල්ලාම පොතේ දාන්න ඉහළට යන පැත්තට දාන්න x = ma, x = ma දාන්න. එතකොට පොතේ මේ පැත්තට තියෙන බලයේ විද්‍යුත් බලයේ e කියන. මේ පැත්තටමයි තියෙන්නේ ධන e. ස්කන්ධයේ ධනණය a. මොකක්ද දෙන්නේ? ඔව්. e cube ගැනීම එන්නේ. තොරණය කියන්නේ තොරණය කියන්නේ ඉහළට. අද මම ගිහින් මොකක්ද අහන්න? මෙයා මෙතෙන්ට ගිහිල්ලා වදිනවනේ මේ. ඔව් මේ තොරණින් යන එන්න එන්න ප්‍රවේගය වැඩි වෙලා මෙතෙන්ට එද්දි වේගය මොකද්ද? කාලය මොකද්ද නේ? ඔයන් බලන්න චල් සමීකරණ දාන්න. චල් සමීකරණ දාන්න. චල් සමීකරණ දාලා අද ඔය ආරෝපිත අංශුව හරිද? ඒක තමයි මේ නිල වදිනවනේ. වදිනකොට වේගයයි ගත වෙලා තියෙන කාලය ගන්න. කොහොමද විස්ථාපනය කියන එක? ඊමයි ගන්න ඕනේ. ඊට පස්සේ නේ හාරු දෙක අතර පරතරයක සමානුසක් තමයි යන්නේ. නේද? තහරු දෙක අතර පරතරයක සමානුසක් නේ යන්නේ. හරි. මෙයා ගමන් කරපු විස්ථාපනයේදී ආරම්භක ප්‍රවේගෙත් ගන්නවා බිංදුවයි මේ තරණයත් ගන්නවා. තුනක් ගන්නවා. චල සමීකරණ දාලා අනිත් එක එහෙම ගෑවි. හරිද? චල සමීකරණ දාලා අනිත් එක එහෙම. හරිද? කතා හෙගි. ඔව්. පරිවියන්න අපි දැන් ඉහළට යන්න ගතවන කාලය ආරදිපනේ. ඔව්. කාලය හොයනවා නම් අපිට දාන්න පුළුවන් මේ s = ගම් ආරෝපිත අංශුවට මෙතන ඉඳන් අතන කරගන්නේ s = ut ධන භාගයයි ab වර්ගය ධන. s කියන්නේ d උසකට යනවා නේ? විස්ථාපනයේ d නේ. උපරිම උසකට යනවා නේ. කියන්නේ 18 ඒ වදින එක යනවා නේ. u බිංදුවක් නිසා ut පදේ බිංදුවයි. භාගයේ වරක් තරණේ නේ තරණේට අපිට ආවේ eq යට එම මතක කියාගන්න. වරක් කාලයේ වර්ගය නේ. හරි. උතරින් උත්තරයක් වර්ගමූලයක් එනවා නේද? ඔව් දෙකයි එකෙන් හරස් තුන කරන්න දෙකයි එකෙන් හරස් තුන කරාම මේ පැත්තට එනවා eq හරස් තුන කරන්න මේ. හරේට එනවා නේ. හරේ එක්කන මෙහාට ඇවිල්ලා වෙට් නෙන්නේ. ළවේ එක්කන හරේට එනවා. ඔන්න පුතේ e වර්ගය නේ. ඊටස් වර්ගමූලයක් ගන්නත් එනවා නේද? මේක නෙන්නේ. ඊට හරි 2n d හරි හරි ඊට පස්සේ කාලේ හරිනේ ඊට පස්සේ මෙතනට එද්දි ගේන්නේ නේ අතන ඉහලට d වර්ග සමානයි u වර්ග කර 2n s එතකොට මෙතෙන් දෙද්දි වේගනේ නේ මෙයා මෙතෙන්ට එද්දි වේගේ වේගේ වර්ගය u කොහොමද බිංදුවයි දෙවරක් තරණය eq යට m වරක් උස කොච්චරද මෙතනින් ගා මෙතෙන්ට d අතරින් ඔයගලන්ට මේ යුක්ත වර්ගමූලයක් එනවා දෙවරක් eq d බෙදීම m වල වර්ගමූලයක් හරිද හරි හරි ඒක හරියට තේරුම් ගන්න ඊළඟ වැඩේ ඊට පස්සේ අපි එන්න හදන්නේ ප්‍රක්ෂිප්ත චලිතය හරි දැන් මේක නිකන් සිරස් චලිතයක් වගේ නිකන් සිරස් නොවෙන්න ඕනේ නෑ මෙහාට තියෙන කලින් රූප සනහඩියක් ඇතුළත වෙන්නේ මේකයි ඈ සිරස් හොය යන්න ඕනේ නෑ මේ විදුත් ශේෂයේ තියෙන පැත්ත එක්ක මේ මෙයා මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් කොහොම යන්නත් පුළුවන් නිකන් සිරස් චලිතයක් වගේ තමයි වෙන්නේ එතකොට ඈ නේ එකම රේඛාවක් දිගේ යන්නේ හරිද එකම රේඛාවක් දිගේ නිකන් අර ගුරුත්වය යටතේ සිරස් චලිතයේ වගේම තමයි ඒ වගේ ඈ හරිනේ හරි ඊට පස්සේ අපි බලමු ඊළඟ අවස්ථාව දැන් මේකම මෙහෙම කරමු බලන්න මෙයා ගන්නම්කෝ ඍණ ආරෝපිත අංශුවක් කියන මන් දැන් මෙන්න වෙලේ මෙයා ඍණ ආරෝපිත අංශුවක් මන් දැන් මෙයාව ප්‍රක්ෂේපණය කරනවා ඍණ ආරෝපිත කෙනෙක් ඔය ස්කන්ධයේ සිම්පල් ලෙම් ආරෝපණය කිව් ස්කන්ධයේ සිම්පල් ලෙම් මෙයාව විසි කරනවා තිරසත් එක්ක මොන ගන්න වෙන වෙලේ තිරසත් එක්ක කිසියම් කෝණයක් ආනත දිශාවකට u වේගින් තිරසත් එක්ක තීටා කෝණයකින් ආනතෝ u වේගින් විසි කරනවා තන තහඩුව අසල තියෙන ඍණාරෝපිත අංශුවක් u වේගයෙන් තිරසක තීට කෝණයකින් ආනතෝ කිසි ගන්නවා හරි අනිත් උඩක් ගන්න ඊළඟ රූපේ
Mega adikti buta mepetnya beri putu minat karena mukut pasifta agar apa tekniknya ini tahu dek buta mepet cerita kita beri putu amin ya balreka amin ya orangnya kan namanya balreka Muhammad Tanina Rinna Rinna Tanina Rinna Rinna itu sesi di shower Guru tua karsen sesu di shawana hema di sen polo di sede. Itu sesu yang di shawana di negaran ne dani ina di nepet. Emia koma cari tewi. Prakshipta kara patege yang koma tapi kepenan. Pana mekin kara meni meni meni. Emia bini keni keni. Emia bisi kara kara pasang meni hari yang ingan. Koma tapi bisi kara 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 meni mekat kara yang tegar no. Hebe ini emia mata balai di ini kohar tu. Kakara dia balai di ini. Dina aru kejang suwak hisap. Dana petter ini terbalik ini, mau mie petter terbalik. Mie hari itu sesuai tiu tahu ini, nih mie hari itu sesuai perbalik tahu ini. Ini aku tidak balik ya, mahal tapi ini yang masih sama ini, nih itu sama aja itu. Ada visi karena kayak mana ini lagi dia ada bude, balik ini mahal kan nih. Ini misalnya, prakshipta kar pada ini hilang tamai, awal dana tak ada juga ada ini, nih agak gaman marga itu kan, prakshipta kar pada ini tamai yang. Prakshipta kar pada ini tamai yang. Hari ke guru tuh yang deh, prakshipta ana cali tuh bagi ini tamai ya, ini bagi. Itu kalau deh mungkin tapi tani mari muka kerjaan ini aja, dipegang ini kerjaan ini nggak kau, ha? Bisa kan? Nah, pribadi ini, kami harus kita ansuri nih, ini, ini entah naik jalan mana, entah mihara tanah yang ini, kami tuh mihagi mihara muka tuh pribadi dipegang ini kerjaan, tiras pribadi ke sana cekin muka deh ini, you, kami gaya bicara itu nih positif, kata kan? Tiras pribadi ke sana cekin, you, side ini kan? You, side ini kan? Harus? Yang ke hebat sistem ni, amat balik ini pahala deh. Ni upari musimnya na wasta awam ini. Hari awam ini terkaya kita balik di. Ada yang ini matamai balik ini. Kita harus kita jangan juga, oh, kita harus ini balik di yang ini juga tu. You matamai ya, mereka sendiri. Mereka boleh matamai balik ni, kita harus boleh dia. Hari tiga satu dek tu. Boleh. Dia matamai ya. Hari ini deh. Mereka putih ni, ayah na upari musa. Jangan. Upari musa aja. Prakshipta patay itu upari musa aja. Kan dikang kan orang yang agi deh. Prakshipta yang arti pasti wajar. Apa katakan ni? Tiras pravee ke sangka cegi sah. Tiras pravee ke sangka cegi. Ada bagi apa tamai? Yang agi tiras pravee ke sangka cegi mana ini ada? Minas ini, ayi. Bukan mei petter sesuai apa ni? Sesuai tin mei ada ni. Ini lambat ada na bintu sesuai biar apa ke ini? Itu kalau tu mei petter tin pravee ke sangka cegi itu balik ayam apa ke ini? Enam di kedua, tiga sprevek sangka segeda agarnya itu positif nama tamanya. Hari ini kebab itu itu positif nama tamanya. Ikan enam sprevek. Apa yang bukan enam sprevek? Tiga sprevek sangka segi. Muka deh sesuai di ini meja tera ni. Tiga sprevek sangka segi. Balai pahal tadi ini yang disebut. Mami balai pahal tadi sah muka deh ini. Ihal itu dia na. Ihal itu yang ni. Ihal itu yang ni tiga sprevek sangka segi ini muka deh ini. Ya. Balai mahal ni sa, ini yang kita tina pravee ke ini ni, aduh ini mo, ni enggak mantan ni, ya ni. Macam ni tina kau tu ni, siras pravee ke sana juga, oh bingung apa ni, upari musim ni apa ni. Kau ni pas ni ngai mahal tu ni ni, ini betul ni balik tina ni, ane, itu mana tu dia ni, siras pravee ke sana juga, ini ni beri ini mo, hari siras pravee ke sana juga ini ni beri ini mo, oh kau tu mai beri, hari tu, dah tu, kedua tu ni, hari ni, siras pravee ke sana juga, Muhammad ni kita mana dia? Siras pravee ke sangka cegi tamai binas ini, tak kalau lakukan kerana, balik ngai sere-sere, ni lakukan kerana, balik ni tiga tamai SQ ke tamai balik ya, kami di sini arus di tanjung mana, di mana balik pahal tu ni lagi tiga tamai, hari ni aku tering dia aku deh balik ini pahal tu SQ, ini samaanai SQ, ini samaanai EQ ni, ni aku mata di mana balik ini pahal tu, ni aku detaya di arah visi kerum kiamat ya tama, hari siras pravee ke sangka cegi ini ni aduh gila. Upari musim ni ada bintu agak tak kuat begini. Tiras pravee ke sangka cegi di kedama niye tadi. Ini yang terakhir saya setiap netrisa.
Mataka teng api guru te yare te praksip te cari te ke wastu ake ati iskan de ake ati ya lakpe te terne ki yemadu guru te te terne parang kamata te teng guru te amar te se spega hari te api iskan de ak visi kara hamani hari te lo ya ami wan iskan de ak mega iskan de ak te kure te lo guru te amar te se spega ki mea iskan de ak mea iskan de ak tamai mege buka kmet mege mega rang kata te api salakan de ak nuwadu ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ. ඒ ගුරුත්වජ ධර්මයක් මේ හරියනේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ. විද්‍යුත් ශේෂ්ත්‍රයක් විතරයි. මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. පහළදී එතන මෙයා මත බලයනේ. හරි මෙයා මත බලේ x සමානයි mg. හරි x සමානයි mg. මෙයාට නිකන් ඉහළට x සමානයි mg දාලා බැලුවොත් මොකද වෙන්නේ? ඍණ mg සමානයි mb. අනේ යා ඒ ලක්ෂණ ධර්ණයේ හෝ මන්දණය ගුරුත්වජ ධර්මයට සමානයි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ප්‍රක්ෂිප්තයක ගියත් කොහොම චලිත වුණත් එයා ලක්වන්නේ ගුරුත්වජ ධර්මයට. මෙතනත් ඉතින් එහෙමම තමයි. F සමාන ma දාලා බලන්න. දැන් ආරෝපිත අංශු වල නිකන් x සමානයි mb ඉහෙලට හරි. හරි විද්‍යුත් ශේෂ්ත්‍රය තුල අර චලනීය වන ආරෝපිත අංශු වල x සමානයි mb දාන්න. උතුරුපතේ බලයේ තියෙන පහළනේ. බලයේ පහළ නිසා ඍණ eq. අර වගේම තමයි ඈ ස්ථාන්තයෙන් තරණේ ඍණ eq යට m නේ කියන්නේ ඉහළ දිශාවට මන්දනයක් පහළ දිශාවට තමයි තරණය. හරි එක්වන්ද ආරෝපිත අංශුව චලිත වන තරණයේ සොයන්න ලක්වන තරණයේ සොයන්න හරිනේ. හරි ඊළඟ එක ලියන්න. හරි මේ පළවෙනි එකනේ ආරෝපිත අංශුව ලක්වන තරණය. ආරෝපිත අංශුව චලිත වන තරණය සිරස් දිශාවට තමයි තියෙන්නේ. සිරස් දිශාවට තරණයක් නැහැ. අපි කුටි දා ගන්න සිරස් පරාසය R. සිරස් පරාසය කියන්නේ මෙයා සිරස්ව ගමන් කරපු විස්ථාපනයේ R. නේ? සිරස්ව සිදු කරපු විස්ථාපනයේ R. සිරස්ව ගමන් කරපු විස්ථාපනයේ R. හරි. ඊළඟට හරි යන්න ආරෝපිත නැත් අංශුව යන ආරෝපිත අංශුව ආරෝපිත අංශුව ආරෝපිත අංශුව උපරිම උපරිම උසට එළවීමට ගතවන උපරිම උසට එළවීමට ගතවන කාලයක් උපරිම උසක් ලබා ගන්න ආරෝපිත අංශුව උපරිම උසට එළවීමට ගතවන කාලයක් උපරිම උසක් ලබා ගන්න. හරි try කරන්න. උතුරු පුතේ අපි දාන්න ඕනේ සිරස් චලිතය සලකලා. සිරස් චලිතය මොකක්ද තාමද? උපරිම උසට යන ගත වෙන කාලය ගන්න ඉහළ දාන්න v සමාන ඉතරේදී පුතේ එතකොට දාන්න ඕනේ සිරස් ප්‍රවේග u ට දාන්නේ ආරම්භක සිරස් ප්‍රවේගේ v ට දාන්නේ අවසාන සිරස් ප්‍රවේගේ මතකයි නේද? එතන v ට දාන්නේ කියන්නේ මිල් මොනේ v ට දාන්න ඕනේ බිඳුවනේ
Yudhane, U sin theta. Sinus ක්‍රමය එක දාන්න sinus චලිතය. ඉතින් ඉර දෙයක් මන්දනයක් නේද? ඒක නිසා වෙන EQ එක එමු. උපරි කුසලයේ කාලේ B. Tering kala kiri ini, kata, mereka ini kan E Q B ya kan ini betul kan? Karena E Q B ya kan, sama kan? U sin theta. Jadi D itu kalau M harus kita kalau M mana U sin theta, jadi ini kan E hari ini, bintu a u kian dani u sin theta ne u sin theta ege varge dana eken u varga sin varga theta ne devarak metana ihara daathi neda mandareyak thiyenne rina eq yata rina eq yata em marak uparin u sir h metana budi ara rina devarak eq yata em h neha karan dana devara e u h yata em meda thibune u varge sin k varge sin varga theta otherin h yukta karan h samanai m harasuna karok m u varga sin varga theta bedima hari devara piyasara kalaya saha tiraspara. Ini meke mataka tiyaganna meke sampurna prakshiptayak. Me sammithika nisa metenta enna kalayema thamai aayi metena ingam metenta enne. Ekena me kala deken wedi karath hari naththam muru charideka daannath puluwan ne. Piyasara kalaya karanthi onna ara aapu kalaye deken wedi karala gattath hari naththam muru charideyema ihala dæmmot s samanai u b dana bhagayai e ki wage සම්පූර්ණ චලිතය සලකලා සිරස් චලිතයට. එතකොට එයා විසිකරු මට්ටමටම ආවහම සිරස් දිශාවට සිදුවෙච්ච විස්ථාපනයේ කීයද? බිම්මයි. හැබැයි තිරස් දිශාවට විස්ථාපනයක් තියෙනවා. සිරස් දිශාවට විස්ථාපනයක් නැහැ. ඒ මට්ටමේමයි ඉන්නේ දැන්. ආරම්භක සිරස් ප්‍රවේගයේ u sin theta. පියාසන කාලේ කැපිටල් T. ධන භාගයේ වරක් මෙතන ඍණ මන්දරයක් නිසා EQ යට M. වරක් පියාසන කාලේ T ගේ වර්ගය. උතරින් බලන්න මම හිතන්නේ මෙන්න මේකේ හරියටම දෙගුණේ එනවා එන්න ඕනේ එනවා නේද මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලේ වගේ දෙගුණයක් හරිද පියාසර කාලේ ඔතන සිදු කරලා බලන්න මේ ඍණපදයේ මෙහාට ගන්න ධන වෙනවනේ භාගයේ වරක් EQ කැපිටල් T වර්ගයට M මේ පැත්තේ U sin T වරක් T නේද එකදී එකක් අපල ගන්න. කැපිටල් T යුක්ත කරාම 2m හරස් තුන කරාම 2m u sin
tiga berima i
Tiras parasi. Maka tekanan mana S sama naik U di dan. Kalau kita coba S sama naik U di dan. Itu loh tiras parasi X. Nih tiras di sana udah tiga pravegi. Anda U node. U node. Nih udah tiras pravegi. Di kedepan U node. Nih kayak gitu lagi. Nih tiras pravegi U node pada mai. Tiras pravegi pada mai. Enne beri beri nih. Ini dua batang karam. Ternuan karam. Hari. Sampai itu perbaiki kan? Sampai itu perbaiki kan? Makanya kan non? Hah? Daya sih kita dekat
සිරස් අතර තියෙන ප්‍රවේගය v1. ඒ දෙකේ සම්ප්‍රයුක්ත තමයි සම්ප්‍රයුක්ත ප්‍රවේගය කියන්නේ v0. මේ ලම්බක දෛශික දෙකක් තියෙන්නේ මේ පැත්තේ u0 මේ පැත්තේ v1. ඔය ලම්බක දෛශික දෙකේ සම්ප්‍රයුක්ත එකක් තියෙන්නේ මොකද කරන්න ඕනේ? ඒ ලම්බක දෛශික දෙක වර්ග කරලා එකතු කරලා වර්ග මූලික ගන්න හරිනේ. ඔව්. මෙන්න සම්ප්‍රයුක්ත පයිතගරස් ප්‍රමේය ගන්න තියෙන්නේ දෛශික දෙකක් නේ. ලම්බක දෛශික දෙකේ සම්ප්‍රයුක්තයි. දෙන්න වර්ග කරලා එකතු කරලා වර්ගමූල දාන්න. හරි මට කියන්නේ මෙතන v1 ගේ වර්ගය මේ දෙවරක් කැපිටල් v මේ කැපිටල් v කියන්නේ ඉබෝ අන්තරේනේ q වරක් t වෙනේ යට tm. දැන් u නෝන් වර්ගයේ වර්ගමූලයි. හරි. දැන් ඊරි කොටස් ටික එතනින් ඉවරයි ගණන් ටික හදලා අපි හරි දැන් යුනිට් එකේ අපි ගණන් කීපයක් හදමු. යුනිට් එකේ ප්‍රශ්නාංක ඉස්සරහම ඉන්න තුන්වෙනි ගණන් ප්‍රශ්නාංක තුන දෙන්න. ආරෝපිත අංශුන්ගේ චරිතය ඉරක්කම් වල ඉන්නේ මොකක් අරුණයි සුර කරන්නේ අගයන් දාලා බලන්න ඕනේ සංකේතකින් මොනි කරන්නේ කියන්නේ ඉරක්කම් එක සුර කරන්න එනවා ටියුට් එකේ ප්‍රශ්නාංක 3 හරි ගණන් ටික හදමු